තු පිස්ලා මාහම කැන වි කලාහක් කලා ඇතුස තමත් වැදග එතගොඩ මේ ආගන් ඉල්බඳව අප අතර ඇතිබෙන අවබෝධය තුළින් විතරක් සාමයහාසාහජීවනේ ගොඩනගේ හැකිද. එහම නැතුව ඔබ සංවිධයෙන් මගින් මේ සාමය හා සහජීවනේ ගුඩනගන්නට වෙනත් වැඩපිල්ල තිබෙනවා. මහත්මයගේ නම ධර්මපාල මහත්මයා උඳ ප්‍රශ්නයක් තමයි යොමු කරේ අවබෝධය පමණක් සාමයික සහජීවනයට සත්‍ය වසයෙන්ම අවබෝධය පමණක් ප්‍රමාණවත් නෑ. ගොඩක් අවබෝධය තියනයින ඇද වැදි කරන්න. අවබෝධය තියනය තමයි වර්තමාන සමාජයේ නොයකුත් අර්බුධකාීතත්වය නති කරන්න ඇයි වැරදිි කරඩන්න පුුවන් තියෙන අවස්ථාව මොකද ගෙනක ොඳින්ම අවබෝධ කරගන්න. හිටස්ටික හොඳින්ම අවබෝධ කරගන්නවා. එනිසා වැදි වැඩි ප්‍රමාණයයක් කරනු. නිසානි විශ්ව විද්‍යාල ශිශ්‍යයෝ. නිකං අරි වැරදි පැත්තකට යොම වනානං අතිභයානකයි රටකට. ඇයි සාමාන්‍ය ලංකාවෙන් බද්ධමත් මට ීරණය කර සාධකයක් විශව විදාල ශිෂ ගැනනි උසධ්‍යාපන ඉන්නන්නේ එනෙ. නමුත් ඒ ශිෂ්්‍යෝම. රටකට පලදායි, වැඩදායි, ගුණදායි විනයගරුක පුද්ගලන් බවට පත්ව වනා නම්. ඒරට වඩාත් සංවර්ධිත රතක් බවට පත්වී. එනිසා අවබෝධය කියනදේ පමණක් වැදදත් කියල කියන්නේ. නමුත් ම කලින් සඳහන් කර අවබෝධයට පරිබාහිරව. අපි කීරවනි සාමෙන් සිටින් දෝන අපි සහජීවනයෙන් සිටින් ඕෝන ආගමක් වසයෙන් අපි ඒක බද්ද වවෙඩ බෑන ම මුස්්ිම් ඔබ බෞද්ධ ඔබ සිකුරාධ යාඥාවට පල්ලියටෙන්ඩ මම පන්සල පෝයයට පන්සලට එන්නම්. ඒ ඇත්තටම රඟපෑමක්නේ. ඒක ප්‍රායෝගික නෑනෙ. ම ගේ ගම අන ගනය කරන්න ඕන බ ඔබගේ යාගම අනුගමන කර්ඩඕන ඔබ ඔබගේයාගම ස්තීරව සිටින්නටඕන ම මගේයාගම ස්තීව ටිනටඕන නමුත් මම මගේයාගම ක්‍රියාත්මක කරවීමට ඔබට හානිනො කරඩ. ඔබ ඔබේ ආගම ක්‍රියාත්මක කරවීමට මට හානින කරන්න නන්ද හානි කරන විට තමයි අන්තවාදය ත්‍රස්ථවාදය ගොඩනගේ. මේදේ නැති කරන්ට අවබෝධය වැදග. නමුත් අපි සාජීවනයේ ඇතිකිරීමේ නමින් නිකම් හුදෙක්ම අපි ේදීමේ කඳවුරුපවා ලේ දන්දීම කියන්නේ සහජීවිනයට වඩාත් හොඳම විකල්පයක්. ඇයි අපි අතර තිබෙන විඩසක් තිබෙනවාන. සිංහ ලේකීනව කෙනෙක් මේ මුස්ලිම් ලේකීනව අර මරක් කළේීනවා තව කියෙන අපි ක්කම කැල්ලේ සමාරුන්ගේ මෝලේ අපි ඔොකොම කැලේ මෙ අපි බදිල වෙන්විලා තිනවා ලේවර්ග කියල වෙන්වැඩ උත්සාකරවා අපි සියරු දෙනාම ජාතික ගිය ගයන්න නමුත් වෙන විදිට. එක මවකගේ දරු කැල්ල බැවිනා. ය යීනොප මොටද යම යම වී නොපම ප්‍රේම වඩා සැම බේද දුරැරදා. ප්‍රේමය වඩවන්න බේදය දුරරල දාන්න. කියරතම අප ජාතික ගිය ගයන්න. නමුත් ඒ ප්‍රේමයත්නෑ අි වඩලත්න ි සමගියෙන් දලත්න එකමකගේ දවාදරුවන් වෙලත්න නමුත් අපිට එකමවගේ දවාදරුවන් වෙන්ඩ පුළුවන් ප්‍රයෝගි අවස්ථාවතමයි ලේදන්දීම. මගේලේ ඔබේ ඇගෙත් ඔබේ ලේ මගේ ඇගෙත් දුවනවයි කියන්නේ. ජාතික ලේබැංගුවට අපි රුදිර පරිත්‍යාගයක් සිතකරනවයි කියන්නේ අන්න අපි අපි ජානමය වසයනුත් පුද්ගලය අපි මිශ්‍රිත වෙනවා. නමුත් මේකතයම් කිසි කෙන කල්පනා කරම් මුස්ලිම් එක්ගෙලේ මටේපා සිංහල එක්කෙනෙක් ගෙලේ මටේපා කියල කල්පනා කරනන ඒ අනුවනකමට බෙහෙත් කරන්න බෑ. ඒ අනුවනකමක්න. ඒක මුද්දකමක්නේ ඒ මුදකට බේත් කරන්නට බෑ ේ කියන ද මුස්ලිම් සිංහල දෙමල හිදදු කියනද අදාලන. ඒ කියනද මෙක්නට පොදයි. අන්න මෙවැනි ජීවමාන සහජීවනයක් ජීවමාන ජීවමානයින්නේ ලේ ජීවමානයි. ජීවමානම සහජීවනයක් ඇති කරන්න පුළුවන්. නමුත් එහෙම නෙමයි න එකරන්නේ මුස්ලිම් පූජකවරයෙක් වගේ අප සමාජ පූජකවරු නෑ ආධ්‍යාත්මයටට මග පන්න නාකරු විරන්නේ නමුත් අපේ පූජගවරු වෙලා අපේ මිනිස පූජගවරු වෙලා පූජකවරු. සිංහල භික්ෂූන් වන්සේ කෙනෙක් බෞ් ික්‍ෂන් වන්සේ කෙනෙක් ඉදු පූසාරිවරයෙක් ක්‍රස්තියාන දෙව් බැතිමතිවරයක් එම ැත්නම් ක්‍රස්ති්‍යාන පාදිරිවරයක් ගෙනල්ලා. වැඩසටන් පාත්වනා සාමයක සාජීවන අප ආරක්ෂා කරමු. හතර දෙනා ඇවිල්ල කතා පවත්වනවා. අපි ඔක්කම සමයිකින් ඉන්ඩෝනේ සාරන්න වගේටය බිනකොර යුතුයි පස්කු පාලට විරුද්ධ ඔක්ම කරනවා. කවුරුවරි වේදිකාවවෙන්න ඇත් අහන්න ඇඔය කතව ඒ සාලා ැස් ලන්න කරුත් අහන්නෙ නැ කත. බේදිිකාව වෙන්න ඇතරත් මත යක්තිව වෙන ක්‍රස්්තිානනි පාදිිවරයා කතා කරන්නකොඩ මුස්ලිම් පූජගොතුමා කල්පනා කරවා අනි කුරවාණය අදල කතා කරයි දන්න. මේ අයිතනවා මේ සාර වු බේරල කතා කරයි දන්න. බේදබින්න වෙලා මනස. එක්කම වේදිකාවේ මනස් බේදබින්න වෙලා නමුත් කතා කරන්නේ සාමයක සාජීවනයක් ගැන. ඒවා නාම මාතලිකයි. ප්‍රෝඩාකාරී, තාවකාලිකයි ප්‍රදර්ශනාත්මකයි. ඒනි වැඩටන් නොව අපි සිද්ගල යුති. අපි මේමගේ දෙයක් කරනවන නැබිනාකතුමාන් පවසනව නැබිනා තුමාන ළගගේ පුදගල ෙල් අයුල් ස්ලාම හහිර ස්ලාම් දම විශ්ක් යමකක්ද තුමානන් පවසනවා ඔබ දන්නා පුද්ගලයාටත් නොදන්නා පුද්ගලයාටත් සලාම්පතුරුවන සලාම් කියන්නේ අපි අස්සලා මෝලක ගැන සාමය පතුරුවන සාමය උදාවේවා, සාමය උදවේවා පතුරුවන් දන්නායටත් නොදන්නායටත් මුස්ලිම් කටතිය මුස්ලිම් නොනයටට සලාම් කියන්න. ස්ිම් න ස්්‍රරම අයිෝන් කියනවා. උත්තර දෙනකත් පෝඩක් කල්පු දෙන්නට පුළුවන් වැරද. ආයිබෝන් කියන්න පුළුවන්ද බරිද. ආයිබෝන් කියෙගේ ප්‍රශ්යක් නෙමයි අයු බෝවන් ආයුවර්ධනය වේවා වැඩේවා. දීර්ග ආයුස ලැබේවා. නත් මළගෙරකට ගල්ල කියන්නබ අයි ෝන් කියලා. කිව්වන එතරන්න කට්ටිය අපිතක ුලප්පුනවා. මෙතන් යිවිල අයිබෝන් කියන කියලා හයි. නමුත් අපිට සලාම් කියන අප සස්කෘතිය තියන දෙයක්නන්නේ අයිබෝන් කියෙකදේ? අපේ ඉස්ලාම් පවසනවා සාමය පතුරුවන්. මලාටත් සාමයෝනේ මල නොවන කෙනටත් සාමයෝනේ දනවතාතත් සාමයෝනේ දුප්පතා සාමයෝනේ, කාන්තාවටත් සාමයෝනේ, පිරිමියාටත් සාමයෝනේ, කුඩාවරයටත් සාමයෝන, ලොකුවරයටටත් සාමයෝනේ අමෝටම සාමෝනේ ශිශ්‍යයාටත් සාමයෝනේ ගුරුවරයටත් සාමේ සාමයකනේ සාන්තිය සැනසුම. අවශ්‍යයි. ඒක පෞසන්නගෙනවත් දෙවනඕන බිනාගතුමාන් පවසනවා ඔබ කුසගින්නෙන් පෙළෙන්නාට ආහාර සපයන්න අන්න. ැඩගන්න න්නක් කෙනට ආහාර දෙන්න ෙනවා නැිනකතුමාන. අපි සියලු දෙනාම එකතු වෙලා එක පලාතක දුප්පත් පවුල් සීයක් තෝරගෙන ඒ පවුල්වලට විියලි ආහාර ද්‍රව්‍යිය එකතු වෙලා බෙදමු. අන්න ඒ වෙලාවෙ අන්න සමාජය ඇතිවෙනවා ඒ මුස්ලිම් ජාතිකයා තමන්ගේ සමාජයට විරක් නෙමයි බෙදුවේ එය මුස්ලිම් නෝනක කෙන ෞද්ධයන්වත් බැලුවවා ක්‍රිස්තියානිකටියවත් බැලුවා හිදුකට්ටියවත් බැලුවා කෑමදුන්නා ආහර වෙලක් ලබා දුන්නා. අපිෘත් ගුණ ශීව කටයුතු කරණඩෝන. බෞද්ධය කැවිල්ලා තම සමාජයට පමණක් ආහාරනො බෙදා එක පලාතකන්න සියලු දෙනාටම කරනකොට මුස්ලිම්වරයා හිතයි අන්න. ඒ භික්‍ෂූන් වහන්සේ නැත්නම් මේ පුද්ගලයා ඒ නිරධාරිවරයා ඒ මහත්මයා අපි සියලු දෙනාවම සැලකවා. සමාජ බේදබින්න වෙන අවස්ථාවන් මේවා. සමාජ සත්කාරයේදී ජාති ආගම් පක්ෂ පාට වරන්න බේද කුල බේද උසස්පාත්කම් නොසලකා සියලුම දෙනාව එක සමානව. නිිකන් කියනවන සමාජවාදී පදනමක් මත සමානාත්මතාවේ රැකිමින්. සැම එක සැමට සැම එකට කියන පදනම මත සමාජ සේවය කරම්. ඒම වෙන්න ෑනි ඒකනි ප්‍රශ්නි. දේපාලනනායකවරු තම කට්ි පක්සිකන්ට විතරයි බෙදන්නේ. මුස්ලිම් කෙනා යයාගේ කට්ටියට විතරයි. සිංහල කෙන යාගේ කට්ටියට විතරයි අන්නබ. මනසිං බදවෙන අවස්ථතාවන් මේවා. බඩගින්න ඉන්නවා. බඩගින්නවත් බැලිුවෙන අසල් වැසියක් කියලවත් හිතුවෙන මු අවුරුද්ධට කන කෑම ඒ කාල කුණුබක් කියයේ හලනකොට අන්න යාට ඇති වෙනවා වෛරයක්. ඒ එ නම්බ කරලා ආහර නොබකර රවුන එක වෙනම දෙයක්. නමුත් තවත් කෙනෙක්ගේ ඒ නොහැකියාව ඉස්මතු කරව ආකාර වැට ුත්ක් සිද් වෙන කොට එක පුද්ගල ඔක්්ග න්න වයිරයේ ගොඩනගෙනවා.ෛ නවත්වන එකනේ සහජීවනේ ක්‍රියාමාර්ගය වන්නටවන. මේවා කරමු නමුත් මේවා පමණක් කරණයක ප්‍රමාණවත්නෑ අවබෝධය ප්‍රමුක්ඛතාව ලබා දිල අවබෝධය ලබාදෙන්ටට කියන එක තමයි අපි කියන්නේ සාජීවනය වෙනුවෙන් ආගමික ප්‍රතිපත්ති ඔබත් පරදුවට නොතබ මමත් පරදුවට නොතබ මනුෂසත්වය මත සමාජයට කරන්න පුළුවන් සියලු සේවාවලදී අපි හර්ද සාක්ෂියයට එකඟව සම්පූර්ර සයෝගේ ලබා දෙන්න සූදාානමින් සිෙටට. ඒකයි සාජීවනයටට තින උන්ද මවිසඳු